realme 10 pro plus ඉතින් මෙන්න මේ smartphone එකේ review එක තමයි තින් ඔයාලට මේ video එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙන. ඒ වගේම තමයි තින් මෙන්න මේ phone එක ආйти වෙන්නේ mid rate price එකට. දලා දසක් ගත්තොත් රුපියල් 50000 80000 වගේ අතර price එකට තමයි ගොඩක් දුරට තින් මෙන්න මේ phone එක එන්න තියෙන්නේ. නමුත් දැන් තියෙන price එකත් එක්ක ගොඩක් දුරට price එක වෙනස් වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි තින් ඔයාලට video එක අවසාන වන average price දෙනවත් කරා නම් ශ්‍රී ලංකන් price කොහමද මේක එන්න තියෙන්නේ කියන එක ගැන ගොඩක් දුර price එක අඩු වීමක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම හරි කවන්න ඉතින් අපි බලමු ඉතින් මෙන්න මේ phone එකේ තියෙන design එක සහ performance කොහොමද කියන එක ගැන ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එක අලුත් වෙන අනිවාර්යයෙන්ම සම්බුද්ධ channel එක subscribe කරන්න. මුලින්ම මේ phone එකේ design එක සහ build up එක ගැන කතා කරොත් ඉතින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන back side එකේ premium look එකක්. ඒ කියන්නේ අමුතුම ලස්සනක් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි triple camera setup එකක් තමයි ඉතින් අපිට මෙතන camera දෙකකින් යුක්ත වගේ බලා ගන්න පුළුවන්කම තිබ්බට ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන සාමාන්‍ය මූණක් වගේ camera වත් තමයි ඉතින් බලා ඇස් දෙකක් වගේ camera වත් තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන triple camera setup එකක් මේ phone එකේ තියෙන්නේ. Flash light එක ඉතින් ඔයාලා normal විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් phone එකේ back side එක එහෙම නැත්නම් back side එකේ frame එක aluminum frame එකක් තමයි ඉතින් මෙන්න මේ phone එකට තියෙන්නේ. ඉතින් මේ phone එකේ back side එක විදිහට ඉතින් plastic back side එකක් තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. phone එකේ display එක ගැන කතා කරුවොත් එහෙම selfie cam එක punch hole cut out එක විදිහට තමයි ඉතින් selfie cam එක display එකේ ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන curve display එකක් විදිහට තමයි ඉතින් මේ phone එකේ දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. phone එකේ gram අතින් ගත්තොත් එහෙම gram 173 ක යුක්ත වරක් වගේ තමයි ඉතින් මෙන්න මේ phone එකට තියෙන්නේ. ඉතින් ඔයාලට sim දෙකකින් යුක්තව භාවිත කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දුරට SD card යන්න භාවිත කරන්න පුළුවන්කම හැකියාවක් නැහැ. ඒ වගේම තමයි phone එකේ colors කීපයක් ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks, I'ma stack bricks up, build what I want. ඉතින් ඒ වගේ තමයි මෙන්න මේ phone එකට dual speakers දෙකක් ඉතින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩක්ම පැහැදිලි sound එකක් සහිතව. ඒ වගේ තමයි phone එකේ display ගැන කතා කරොත් එහෙම ලොකු display එකක් ඉතින් වාට මේ phone එකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. curve display එකක් සහිතව අඟල් 6.7 ක AMOLED color display එකක් තමයි මේකේ වාට බලා ගන්න පුළුවන්කම තියෙන HDR 10 plus color එකත් එක තමයි මේ phone එකට තියෙන. ඉතින් ඒ වගේම තමයි 120 Hz refresh rate එකක් තමයි phone එකට තියෙන්නේ. ඉතින් supreme phone එකක්. ඒ වගේම තමයි ඉතින් 90.5 screen body size එකක් තමයි phone එකට තියෙන්නේ. phone එකේ resolution විදිහට 1080x2412 pixel ලාගයක් තමයි. ඉතින් වාට බලා ගන්න පුළුවන්කම තියෙන resolution විදිහට 20.9 රේසිකක් සහ 394 ppi density එකක් තමයි මෙන්න මේ phone එකේ display resolution වගේ size වගේ දේවල් ටික. ඉතින් වාට normal quality වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒ වගේ තමයි phone එකට අදාළව phone එකේ display එක protection කරලා තියෙන. එහෙම නැත්නම් display එක නිෂ්පාදනය කරලා තියෙන්නේ cop ultra process 065mm double glass එකකින් තමයි. ඉතින් වාට මේකේ display එක බලා ගන්න පුළුවන්කම තියෙන display එක protection කරලා තියෙන්නේ. මේ phone එක වාට in display fingerprint sensor එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන. ගොඩක්ම fast face ID පහසුකම සහිතව phone එකේ hardware ගැන කතා කරොත් එහෙම Android 13 update එකෙන් තමයි මේ phone එක තියෙන realme UI40 කියන update එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ phone එකේ chipset එක විදිහට MediaTek Dimensity 1080x6nm chipset එකක් තමයි වාට මේ phone එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. phone එකට අදාළ CPU එක විදිහට octa-core 2.20 GHz chip එකක් තමයි මේ phone එකේ වාට බලා ගන්න පුළුවන්කම තියෙන. phone එකට අදාළ GPU එක විදිහට phone එකට අදාළ GPU එක විදිහට Mali G68MC4 කියන GPU set එක තමයි තින් වාට මේ phone එකේ බලා ගන්න පුළුවන්කම තියෙන. ඉතින් වාට average යා වාට හොඳ gaming experience එකක් ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. PUBG Free Fire වගේ ලොකු games ඉතින් වාට හොඳට play කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් හොඳම quality හොඳම graphic එකකින් සෙල්ලම් කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. සාමාන්‍ය gaming experience එකක් ගන්නවා නම් ඒ වගේම තමයි phone එකේ memory එහෙම නැත්නම් phone එකේ internal storage ගැන කතා කරොත් වාට gigabyte 8ක RAM එකක් සහ gigabyte 12ක RAM එකක් තමයි තින් වාට බලා ගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒ වගේම තමයි 120GB සහ 256 කියන GB වලින් තමයි තින් වාට storage බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වාට SD card එකක් ගොඩක් දුරට භාවිත කරන්න පුළුවන්කම හැකියාව නැතත් ඉතින් වාට ගැටලුවක් නැහැ. ඉතින් හොඳ storage දෙකක් ඉතින් වාට මේ phone එකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි phone එකට අදාළ camera setup එක ගැන කතා කරොත් එහෙම triple camera setup එකක් තමයි තින් අපිට ලස්සන ඩිසයින් එකක් සමගම බලා ගන්න පුළුවන්කම තියෙන. මෙගාපික්සල් 108ක ප්‍රධාන කැමරාවක් තමයි තින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙගාපික්සල් 8ක f2.2 අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 2ක f2.4 මැක්‍රෝ ලෙන්ස් එකක් තමයි තින් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන. ෆෑස් ලයිට් එක සහිතව
ඉතින් ඒ වගේම ෆෝන් එක අදාළ වීඩියෝ කැපච් ගැන කතා කරොත් එහෙම බෑක් සයිඩ් එකේ වහට 4K දක්වා 4K 30fps දක්වා උප්පරිම වීඩියෝ ගොඩියක් ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් ෆෝන් එක අදාළ සෙල්ෆි කැම් එක සිංගල් කැම් එක ගැන කතා කරොත් එහෙම මෙගාපික්සල් 16 සෙල්ෆි කැම් එකක් තමයි ඉතින් වහට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. තව ෆීචර්ස් කීපයක් සහිතව ඒ වගේම තමයි වීඩියෝ කැපච් ගැන කතා කරොත් එහෙම 180p 30fps දක්වා උප්පරිම වීඩියෝ ගොඩියක් ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. තව ෆීචර්ස් කීපයක් සහිතව ඉතින් මම හිතනවා යම් කිසි අයිඩියක් ඉතින් ඔයා මේ ෆෝන් එක පිළිබඳව නැති ඒ වගේම තමයි. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එක අලුත් වෙන අනිවාර්යයෙන්ම සාබරු channel එක subscribe කරන්න. ෆෝන් එකට අදාළ අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් තමයි ෆෝන් එකේ battery capacity එක. අනිවාර්යයෙන්ම අපි ෆෝන් එකක් ගද්දි ඉතින් ගොඩක්ම දුරට battery capacity එක අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් මේ ෆෝන් එකට අදාළ battery capacity ගැන කතා කරොත් එහෙම mAh 5000 යුක්ත battery එකක් තමයි ඉතින් මෙන්න මේ ෆෝන් එකට supporting කරන්නේ. එහෙම නැත්නම් optimization කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ෆෝන් එකේ ස්පීඩ් එහෙම නැත්නම් charging speed එක ගැන කතා කරොත් වාට 67 watt fast charging තමයි ඉතින් මෙන්න මේ ෆෝන් එකට තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් වාට විනාඩි 17ක් ඇතුළත සාමාන්‍ය විනාඩි 20ක් වගේ ඇතුළත 150ක් ඉතින් average විදිහට වාට charge කරගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් වා සාමාන්‍ය ගොඩක් කලා charger එක ගහලා ඉන්න දෙයක් නෑ. සාමාන්‍ය විනාඩි 17ක් විනාඩි 20ක් ඇතුළත 150ක් කියන්නේ ඉක්මනින් ෆෝන් එක charge කරගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. 60 watt fast charging තමයි ඉතින් ෆෝන් එක supporting කරන්නේ. ඉතින් මං හිතනවා ඉතින් වා මේ ෆෝන් එක පිළිබඳව යම් කිසි idea එකක් ගන්න ඇති. realme 10 pro plus smartphone එකේ price එක එහෙම නැත්නම් average price එක ගැන කතා කරොත් එහෙම ශ්‍රී ලංකන් මුදලින් වාට ගොඩක් දුරට මේ ෆෝන් එක අයිති වෙන්නේ mid range price එක සාමාන්‍ය රුපියල් 50000 70000 80000 වගේ අතර price එකට තමයි ගොඩක් දුරටම අයිති වෙන්නේ. ඉතින් ගොඩක් දුරටම කතා කරොත් එහෙම ප්‍රයිස් එක රුපියල් 80000ට වැඩියෙන් යන්න ඉඩ තියෙනවා. ඉතින් ගොඩක් දුරට අඩු වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා ගන්න RAM එක ස්ටෝරේජ් එක අනුව ඉතින් සාමාන්‍ය අපි ඇවරේජ් ප්‍රයිස් එක තමයි ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්කම තියෙන රුපියල් 60000ත් අතර වගේ ප්‍රයිස් එකක් තමයි ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්කම තියෙන. ගොඩක් දුරට ප්‍රයිස් එක හිමීමක් ප්‍රයිස් එක අඩු වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒක දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඔයාලට දල අදහසක් විතරයි ඉතින් මෙතන ඔයාලට ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලට මේ වගේ ප්‍රයිස් එක තමයි ඉතින් මේ ෆෝන් එක එන්න තියෙන්නේ කියන එක ගැන ශ්‍රී ලංකාවට. ඉතින් මම හිතනවා ඉතින් ඔයා යම් කිසි අයිඩියාවක් ඉතින් මේ ෆෝන් එක ගන්න ෆෝන් එක ගැන අනිවාර්යෙන් අයිඩියාක් ගන්න ඇති. අනිවාර්යෙන් වා මේ channel එක අලුත් වෙනවා විසාපු YouTube channel එක subscribe කරන්න. ඉතින් තවත් මම සුපිරිම ෆෝන් වීඩියෝ එකකින් එනවා. ඉතින් ඔක්කොට පුස්සන්න නැදේ. පිටයි පරිස්සමෙන්ම ඉන්න.